ඔයාල මේ අදත් එක්ක දාලා එන්නේ SLPC Pro YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකක්. අද ගෙනල්ලා තියෙන්නේ headset එකක්. මේකට පොඩ්ඩක් budget කියන්න අමාරුයි. මේක රුපියල් 4000 ගානක් වුණා. සාමාන්‍යයෙන් අපි budget කියලා හොයන්නේ රුපියල් 2000කට 3000කට වගේ. සාමාන්‍යයෙන් සල්ලි අතේ තියෙන කෙනෙක්ට නම් කමක් නෑ. අපිට වගේ මේක කරගන්න අමාරුයි. මේක කලින් තිබ්බ රුපියල් 2000ක් වගේ මේක දැන් 4700 ගණක් වෙනවා. අපි එහෙනම් වැඩි කතා නැතුව මේකේ unboxing එකට යමු. මේකේ තව ඉස්සරහට ගණන් යයි. ගන්න කෙනෙක් දැම්ම ඕඩර් කරොත් මේක හොඳයි. මම මේක දරාස ඕඩර් කරේ. අපි මේක unboxing කරමු. හොඳට පැකින් කරලා තියෙනවා. පැත්තකින් තියෙනවා මේ තියෙන හෙඩ්සෙට් එක බොක්ස් එක පොඩි පොඩි තැලීම් තියෙනවා. ඒක දරාස් එකේ කුරිය ගන්නකොට වෙච්ච දෙයක්. හෙඩ්සෙට් එකේ මෙතන තියෙනවා fantech මේකේ තියෙන හෙඩ්සෙට් එකේ මෙතන තියෙනවා noise reduction කියලා. ඒ කියන්නේ මේකේ වාට noise reduction පහසුකම් තියෙනවා. ඒ කියන්නේ මයික් එකෙන් කතා කරනකොට වටේ පිටේ සද්දෙන්නේ නැහැ. මේ මයික් එක නම් ඇයි මම මේ ෆෝන් එකේ ඔරිජිනල් මයික් එකෙන් රෙකෝඩ් කරන්නේ. මේකේ කිසිම රියැක්ෂන් පහසුකමක් නැහැ. දැන් එළිය වහිනවත් එක්ක දැන් කොහොමත් සවුන්ඩ් එක පොඩ්ඩක් ක්වලිටි නැන්ට් එකේ ඒක පොඩ්ඩක් ගණන් ගන්න ඉපා. මෙතන fantech logo එක තියෙනවා. HG20 headset කියලා ගහලා තියෙනවා. RGB කියලාත් මේගොල්ලෝ මේකේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේකේ 5G RGB වගේ දේවල් ගහලා තියෙනවා. ඒක මේකේ ඊට පස්සේ තියෙන්නේ USB port එකක් තියෙනවා. මේකේ තියෙන RGB වලට. ඊට පස්සේ mic එකයි ඔයගොල්ලෝ අහන එකයි. ඊට පස්සේ මෙතන තව ඒගොල්ලෝ සදාන් කරලා තියෙනවා. ඒකේ headset එක photo එක මෙතන දීලා තියෙනවා. මේ පැත්තේ දීලා තියෙනවා. එහෙනම් අපි මේකේ ඇතුළ බලමු. වටේ පිටේ කතා කරලා එච්චර වැඩක් නැහැ. මේ වගේ කවය එක දාලා තමයි හෙඩ්සෙට් එක ඉන්නේ. අපි එකත් පැත්තකින් තියාගෙන තව බලමු බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ පේපර්ස් ටික තියෙනවා. fantech කියලා ගහලා පේපර් ටිකයි. මේගොල්ලෝ සදාන් කරලා තියෙන මෙතන noise reduction කියලා mic එකේ RGB කියලා ඒවා මෙතන volume broker එකක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි ඒක අයින් කරගමු. warranty card එකක් තියෙනවා. මම දන්නේ නැහැ මේකට warranty තියෙනවා කියලා. ඒක මොකද සඳහන් කරලා නැහැ. අපි මේ box එක පැත්තකින් තියාගෙන අපි ගමු දැන් headset එක. මේ තියෙන හෙඩ්සෙට් එක අපි මේකත් එහෙට ගමු. මේකේ හිතුවට වැඩිය ටිකක් බර අඩුයි. මං හිතුවේ ගොඩක් බර ඇති කියලා ෆොටෝ එකේ තියෙන විදියට. මේ තියෙන හෙඩ්සෙට් එක මෙයාගේ හොඳ බෑග් එකක දාලා තමයි එවන්නේ. මේ තියෙන මයික් එක මේක වයර් එක නම් මීටර්
එකයි දශම පහක් දුකුල දිග තියෙනවා කියලා මතක හිටියද මට තියෙන්නේ. වයර් එක නම් මේකේ පට්ට ක්වොලිටි එන මහතයි. මම හිතුවේ නෑ මෙච්චර හොඳ වයර් එකක් තියෙනවා කියලා. එළියෙන් බටයක් වගේ එකක් යාල තියෙන්නේ. ඇතුලෙන් රෙද්දකින් වගේ මහලා තියෙන්නේ. ඒ කියන්නේ ලේසියෙන් කැඩෙන්නේ නෑ. මෙතන තියෙනවා ඔයගොල්ලන්ගේ හෙඩ්සෙට් එකේ අපි අවුට් එක ගන්න එකයි මයික් එකයි USB පෝට් එක RGB වලට. මයික් ඊට පස්සේ හෙඩ්සෙට් එකේ මෙතන ගත්තම fantech logo එක සඳහන් කරලා තියෙනවා. මේ RGB strip එක තියෙන්නේ මේ වටේ. ලෙෆ්ට් රයිට් ගහලා තියෙනවා දෙපැත්තේ. පේනවා ඉතින් ඔයගොල්ලන්ට. මේකේ කුෂන් ගැන කතා කරත් එහෙම ඇතුළේ පට්ට කුෂන් එකක් තියෙන හොඳට මේ සොෆ්ට් ගතියට හදලා තියෙනවා. මේකේ අර අපේ මේ ඉයර් කප්ස් ටිකක් ලොකුයි. මේක අපේ කන ඇතුළට බහින විදියට තමයි හදලා තියෙන්නේ. මේකේ මන් දකින්න එක අවුලක් තමයි මේක හෙඩ්සෙට් එක ටිකක් වෙලා දාගෙන ඉන්නකොට දාඩිය දානවා. මම මේක පාවිච්චි කරා ටිකක්. මේ අන්බොක් පොඩ්ඩක් දාඩිය දානවා. අනිත් එකේ මේකේ අවුලේ තමයි මේ රතු පාට රිබන් එකක් දීලා තියෙන එක. මේක ටික කාලයක් ගියාම කළු වෙනවා. මගේ හෙඩ්සෙට් එක මේක නම් කොහොම වෙයිද දන්නේ නැහැ. සාමාන්‍ය රතු පාට ඒවා කළු වෙනවා. මගේ යාළුවෙක් ගාවත් තියෙනවා ඒකත් කළු වෙනවා. මගේ ගාවත් තිබ්බා කලින් හෙඩ්සෙට් එකක්. ඒකත් මේ ගිය කප්ස් ඒවා ඔක්කොම කළු වුණා. ඊට පස්සේ මෙතන තියෙන හොඳ ප්ලාස්ටික් ෆිනිෂ් එකක් කරලා තියෙන්නේ. මේ කූරු දෙයක් වගේ එකක් තියෙන්නේ. මේ ඕගලන්ට අදහසක් දෙන්න ඕගොල්ලෝ මේ හෙඩ්සෙට් එක නැතුව වෙන එකක් ගද්දී ඕගොල්ලෝ ගන්න මේ වගේ කූරු තියෙන එකක් වෙන එකක් ගන්න එපා. අර නිකන් මේ වගේ එන එකක් තියෙනවා ප්ලාස්ටික්. ඒක ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කැඩෙනවා ඉක්මනට. මේ වගේ එකක් පුළුවන් නම් ගන්න. අපි එහෙනම් මේකේ RGB පැත්ත බලමු. ප්ලග් කරලා මැෂින් PC එකට ගොලන්ට පේනවා ඇති මේකේ RGB පට්ට ලස්සනයි. ඒක කියන්න ඕනේ මේ පාට පාට ගොඩක් තියෙනවා දෙපැත්තෙම තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට හෙඩ්සෙට් එක මේ පැත්තෙන් කතා කරලා මෙතන තියෙන ඔලියුම් රෝක එකක් අඩු වැඩි කරගන්න. මේක ගේම් ගන්න කට්ටිය නම් පට්ට වාසි. මොකද ගේම් එකක් ගහනකොට අපිට PC එකට කියලා සවුන්ඩ් අඩු වැඩි කරන්න අමාරුයි. එතකොට ටක් ගාලා අත පිටිපස්ස අරගෙන මෙහෙම අඩු වැඩි කරගන්න පුළුවන්. තරත් උඩ ඒගොල්ලෝ fantech නම ගහලා තියෙනවා. මයික් එකත් අවුලක් නැහැ. ඔයගොල්ලන්ට මං මයික් එකේ ටෙස්ට් එකක් දාන්නම්. වීඩියෝ එකේ අන්තිමට හරි මේ ඉස්සරහට එන වීඩියෝ එකේ හරි මං ඒකේ ක්වොලිටිය කියන්නම්. මේකේ අන්තිමට මං දාන්නම් එක්ක. නෑ හෙඩ්සෙට් එක ගැන මෙච්චරයි දේවල් කතා කරන්න කියන්නේ. වැඩි බයිලා ගන්න දෙයක් නෑ. හෙඩ්සෙට් එක හොඳයි. කවුරු හරි මේක ගන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් YouTube එකේ තව සර්ච් කරලා බලන්න. තව හෙඩ්සෙට් තියෙනවා. ඒව ගන්න මං කලින් ගන්න හිටිය වෙන එකක් HD 13 කියන හෙඩ්සෙට් එක කලින් ගන්න ගියේ. ඒක රුපියල් 3500 එකට තිබ්බේ. ඒකේ ගණන් වැඩි වුණා. මම මේ දැන් ඔඩියෝ රෙකෝඩ් කරන්නේ හෙඩ්සෙට් එකේ මයික්‍රෝෆෝන් එකෙන්. ඊට වඩා මේකේ හොඳ ක්වොලිටියක් තියෙනවා. අදිටම් මම මේකේ තමයි ඔඩියෝ රෙකෝඩ් කරන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. වීඩියෝ එක නැරඹුවාට ස්තුතියි.